සුබෝදැසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය කරීටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල රටේ කාන්තාවන්ට මුල් තැන දෙන්න හදන සජිත් ලංසාගේ සඳහනය හයිට් පිටියේ අනුර මහනුවර ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ කාන්තාවන්ට මුල් තැන ලබා දීමට තමන් කැප වී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කන්ද උඩරට සමගී කාන්තා සමුළුව අමතමිනුයි කන්ද උඩරට සමගි වනිතා සමුළුව පැවැත්ුණා. ඒ මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සහ එම පක්ෂ සමාජිකින්ගේ මූලිකත්වයෙන්ුයි මෙම සමුළුව සංවිධානය කර තිබුණේ. නැති බැරි මිනිසා ඇති හැකි මිනිසෙක් බවට පත් කරන ජනතාවගේ දුක හඳනන ඔබෙත් මගෙත් නායකයාට අපේ ශ්‍රී ලංකාව බාර දෙන වසරයි මේ 2024 කියන්නේ. මේ ලංකාව මම කියනවා පාලනය කරන්නේ ඒකාධිපති පාලකයෙක් කියලා. අපිට දරා ගන්න බැරි විදියට වැඩ් ගහලා බදු ගහලා ඔබට මට කන්න බැරි විදියට අපිව පාරට ඇදලා දානපු පාලකයෝ තමයි මේ රටේ ඉන්නේ. මේ මර්ධණයෙන් මේ රට බේරා ගන්නත් තරුණ ආවේග තුල බොරදියේ මාළු බාන අයගෙන් මේ දරුවන් බේරා ගන්නත් ඕගොල්ලෝ අපි එකතු වෙලා රට බේරා ගන්න මේක තමයි කාලය. බෝධියේ විහාරයේ පිදුපියුම් වෙනියු බාලිතාලොව මෙලුණුදා මුළු ලොවටම රැවෙනවා මේ ආණ්ඩුවට මේ රට බාර දෙනකොට අපේ මුදල් සංචිත මහා බැංකුවේ තිබ්බා ඇමරිකානු ඩොලර් මිලියන 7800ක් නමුත් අවුරුදු දෙකක් යනකොට මේගොල්ලෝ ඩොලර් මිලියන 21000ට මේක බැස්සුවා අපේ රජයක් යටතේ අපි අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් බදු අය කරන එක නවත්තලා බදු ආදායම වෙනත් විදියකට අපි ලබා ගන්නවා මහින්ද රාජපක්ෂ ඔබට මතකද මීට අවුරුදු ගානකට කලින් කිව්වා අල කීයද ලූණු කෑවද දැන් සැපද එයා එයාගේ IRC රටාවෙන් ඒ විදියට කිව්වා අන්දු කුමාර එයාගේ වේදිකාවේ කියනවා දැන් බලන්න අල ගෝනියක් මෙච්චරයි ලූණු කිලෝ එකක් මෙච්චරයි කොහමද ඔබ ජීවත් වෙන්නේ? එයාගේ වර්ෂන් එක. සජිත් ප්‍රේමදාස එයාගේ වේදිකාවේ කියනවා අපි වැඩපිළිවෙලක් ගේනවා. අපේ රටේ පාරිභෝගිකයත් ආරක්ෂා වෙලා, ගොවියත් ආරක්ෂා වෙලා, අතරමැදියත් ආරක්ෂා වෙන විදිහේ නිශ්චිත මිල පාලනයක්. දැම්මට ආදරණීය අම්මේ තාත්තේ කියන්න මේ කතා තුනෙන් විසඳුම දුන්න කෙනා කවුද? සජිත් ප්‍රේමදාස මැතිතුමාට විතරයි මේ රටේ පරිම කාර්යභාරය කරන්න පුළුවන් කාන්තා පාර්ශවය දේශපාලන ආයුධයක් බවට පත් කරගන්නට විවිධ ක්‍රමවේද උපයෝගී කරගන්න. ඔබ හැමදෙනාගේම බලාපොරොත්තුව මොකක්ද ගැටළු වලට උත්තරය? මොකක්ද ප්‍රශ්න වලට විසඳුම? දැන් මම සූදානම් මේ ඓතිහාසික මේ රටේ සුවහසක් කාන්තා ප්‍රජාවට අපි ලබා දෙන විසඳුම ඉදිරිපත් කරනව පමණක් නොවේයි. දින වකවානු සහිතව මේ අවුරුද්ද අවසානයේ ඒ නිර්මාණය වෙන හැරවුම් ලක්ෂ්‍ය තුල මේ රටේ කාන්තා ප්‍රජාවට මුල් තැන දෙන පොදු ජන යුගය කාන්තා යුගය අපි බිහි කරනවයි කියන එක මම ප්‍රකාශ කරනවා. ඩව සන්තානේ දෙවන රැළිය හයිට් පාක් පිටියේදී පැවැත්වුණා. මෙම රැළිය පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රහී ගමනක් යන තේමාව මුල් කරගනිමින් නවසන්ධානයේ දෙවන මහජන රැළිය පැවැත්වුණා. ඒ කොළඹ හයිට් පාක් පිටියේදී. අර්බුදයේ අවසන් වෙනනම් අපි පාෂ පාට පක්ෂ දේශපාලන ભેද අමතක කරලා ස්ථාවර ආර්ථිකයක් වෙනින් අපි එකවන්න එක්රොක් වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි රට ස්ථාවර කරන්න පුළුවන්. අද මේ වේදිකාව නව සඳහනේ අවස්ථාව තරුණ අදහස් වලට එවැගේම ප්‍රතිපත්ති වලට වෙනසකට අවශ්‍ය පදනම සකස් කරන වේදිකාවක් බවට අද මේ වේදිකාව පත් කරන්නට සුගීෂර බණ්ඩාර ඇතුළු සංවිධායකයට පුළුවන්කම තියෙනවා. මාස 6න් බලවේග හදලා ඒ බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියා
කරන පිරිසකට රට බාර දෙන්න සූදානම් කියන වැඩපිළිවෙල මේ අවස්ථාවේදී මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ අදහස මොකද අවුරුදු 70ක් මේ රට විනාශ වුණේ පොරොන්දු දිදී බලය ගත්තු හින්දා. පොරොන්දු දීලා බලය ගත්තාම මොකද වුණේ? පොරොන්දු ඉටු කරන්න එක්ක ණයට සල්ලි ගන්න උනා නැත්තම් මුදල් අච්චු ගන්න උනා. පොරොන්දු දුන්නම වෙන්නේ පොරොන්දු ඉටු කරන්න සල්ලි නැහැ. හැබැයි ණයට ගැනීම තුල මේ රට විනාශ වුණා. මුදල් අච්චු කැසීම තුල මේ රට විනාශ වුණා. ඒ නිසා අපේ සන්ධානයේ ප්‍රධාන අරමුණ තමයි මිනිසුන්ට ඇත්ත කතා කරන එක. සත්‍ය කතා කරන එක. මිනිසුන්ට යථාර්ථය අවබෝධ කරලා දෙන එක. එහෙම නැතුව බොරු කියන එක නෙමෙයි. ඒ නිසා අපි මෙතනින් ඉස්සරහට කොහොමද මේ රට ගෙනියන්නේ කියන එක තමයි අපේ සන්ධානය තුල තියෙන ප්‍රධානම අභියෝගය. අපි අද කරන්න ඕන දේ කරලා ඉවරයි. අද අපේ රටේ ආර්ථිකය අපි ගණන් ඕන තැනට අපි ගෙනල්ලා ඉවරයි. අපි අමාරු තියෙන පියවර සියලුම අරගෙන ඉවරයි. රටේ ජනතාවට ඉස්සරහට අපිට දෙන්න තියෙන්නේ පහසුකම් ලබා දෙන වැඩපිළිවෙල විතරයි. මට හිතෙනවා අපි ඔක්කොම එකතු වෙලා ලොකු වැඩක් කරුවා කියලා. නායකයෙක් නැහැ. අපිට ඉන්නේ සාමූහික නායකත්වයක්. අපිට පක්ෂයක් නැහැ. අපිට තියෙන්නේ සන්ධානයක්. නමුත් අපි දන්නවා අපි හදපු දේශපාලන බලවේගය නැවත එකතු කිරීම ඇර අපිට කිසිම උත්තරයක් නැහැ කියලා අනාගත දේශපාලනයට. පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඔක්කොම දශක ගණනාවක් විශාල බලවේගයක් ගොඩනැගුවා. ඒ බලවේගයේ ඊරු දාරු වෙලා ගියාට පස්සේ ඒ බලවේගය නැවත එකතු කරන වගකීම අපි වාගේ පුංචි මිනිස්සු කීප දෙනෙක් අතර ගන්නකොට ඒක ගැන අවිශ්වාසයක් ඇති වෙන එක සාධාරණයි. අපේ අරමුණ මොකද්ද? අපෙන් ගිලිහුණු හැම කෙනෙක්ම එකට එකතු කරන්න. අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්ුණා. සමුළුව පැවැත්ුණේ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව පැවැත්ුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. දැන් ජයග්‍රහණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි ජයග්‍රහණය කරලා ඉවරයි. ඒකට ඕන වැඩ හදලා ඉවරයි. අදත් මං හිතන්නේ මොකද්ද අටමගලක් තිබ්බර එහා පැත්තේ. ඒක ඉතර ගණන් ගන්න එපා. අපි කල්පනා කරන්නේ ජයග්‍රහණය ගැන නෙමෙයි. ජයග්‍රහණය කරාට පස්සේ රට ගොඩනැගීම ගැන. චෞර දේශපාලඥයෝ ටිකකුයි, චෞර ව්‍යාපාරිකයෝ ටිකකුයි, චෞර රාජ්‍ය සේවකයෝ ටිකකුයි එකතු වෙලා රට හූරගෙන කෑවා, සම්පත් කොල්ල කෑවා. ඔච්චර තමයි උනේ. සම්පූර්ණ පරිවර්තනයකට මේක ලක් කරන්න ඕන. අපි නිවැරදි ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික දැක්මක් ගොඩනගලා තියෙනවා. එය බිම දක්වා ක්‍රියාත්මක කරලා හොඳින් රටේ පැල කරන්න නම් මෙන්න මේ යාන්ත්‍රණය ශක්තිමත්ව ගොඩනගලා ඒ සමාජ ආර්ථික දේශපාලන සැලැස්ම ක්‍රියාත්මක කරගන්න ඕන. ආර්ථික කඩාවැටිල අපරාධ ග්‍රහණ වෙලා වංචා දූෂණය ඉහළ ගිහිල්ලා පාලනය අකාර්යක්ෂම වෙලා නීතිය විනය කඩාවැටිල කුඹුරු පුරන් වෙලා සියල්ල කඩාවැටු රාජ්‍යයක් අපි ඉස්සරහ තිබෙනවා. එනිසා දැන් අපිට තියෙන අභියෝගයක් මොකද්ද? මේ අපි ඉදිරිපිට කඩාවැටි තිබෙන රාජ්‍ය යලි ස්ථාපිත කිරීමේ වගකීමක් අපිට තියෙනවා. එනිසා මේක හුදු දේශපාලන පරිවර්තනයක් නෙවෙයි. කිරියල්ල වෙනුවට කිරියල්ලගේ දුව ගෙනවා වගේ වැඩක්ද මේක? එහෙම වැඩක් නෙමෙයි මේක. රාජපක්ෂ වෙනුවට රාජපක්ෂගේ මලෙක්කෝ රාජපක්ෂගේ පුතෙක් ගෙනව වගේ වැඩක්ද මේක? නෑ එහෙම වැඩක් නෙමෙයි මේක. මේක මොකද්ද? මේ රට ගොඩනැගීම සඳහා සත්භාවයෙන් මැදිහත් වෙන මිනිස් සමූහයක ක්‍රියාකාරීත්වය. 1947 දාපු පාදම තමයි අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කරලා තිබෙන්නේ. සෙල්ලම්බඩු නිෂ්පාදනයේ සිට දවන්ත කාර්මික තාක්ෂණ නිෂ්පාදනය දක්වා චීනය පියවරක් තැබුවා. වියට්නාමයේ අපිටත් වඩා දුප්පත් රටක්. හැබැයි වියට්නාමයේ නායකයන් තිබුණා තමන්ගේ රට කොහටද ගෙනියන්න කියලා. දැන් අපි ඉන්දියාව වගේ අපේ රටේ ජාති එක කොටියකට විතර ගේන්න ඕන. අපි නිවැරදි ජාතික සැලසුමක් හදන්න ඕන. සුද්ධට නොදෙවිනි පන්නේ රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරන්න ඕන කියලා ඇඟීමක් අපිට එන්න ඕනේ නැද්ද? ආර්ථිකය නැමැති රෝගියා ICU එකෙන් එළියට ආවත් තාමත් සුව වී නැති බව හිටපු අමාත්‍ය අකිල විරාජකාරියව සම්පවසනවා. රට ගොඩනැගීමට දේශපාලන ભેදයකින් තොරව සහය දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෑකල්ලේ පැවති සමුළුවකදී. එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුව පැවැත්ුණා. මෙම අවස්ථාවට එම පක්ෂයේ ජේෂ්ඨීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එතුමාගේ එකම පරමාර්ථය ජනතාවට සහන දෙන එක. ඉතින් මේකට අපි ශක්තිය දෙනවද දේශපාලන ભેදකින් තොරව? එහෙම නැත්නම් වැල්පාල මොහොල්ලලා මේ යන ගමන වටනවද කියලා ජනතාව තීරණය කරන්න ඕනේ. ICU එකේ හිටපු ලෙඩා මැරෙන්න ගිය ලෙඩා ICU එකෙන් එළියට ගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි ආපහු ICU එකට දාන්න ගියොත් ආර්ථිකය නැමැති ලෙඩාව මරණයෙන් කාටවත් බේර ගන්න බැරි වෙයි මේ. ලෙඩාව ICU එකෙන් එළියට ගත්තාම ලෙඩා හොඳ වෙලා නැහැ. මහරෝහල ඉදිරි පිටින් ඉන්නේ ලෙඩා. අලියන් නැගිටින්න ටිකක් හිමින් නැගිටට පස්සේ මුවා කාටවත් වටන්න බෑ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් එනවා. අද පේනවා නොඑක් පක්ෂ දෙක තුනක් කෑ ගහගෙන යන්නේ
ඡන්දයක් උන් තියන්නේ මොකෝ උන් දන්නවා තිබ්බට පස්සේ උන්ගේ තියෙන කයිවාරු ඉවරයි කියලා අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසේ 2024 ජනාධිපතිවරණේ තියෙනවා මහචන්ද නෙමෙයි ජනාධිපතිවරණේ ඒ ජනාධිපතිවරණය ජනතාව තුලින් උත්තර ලබා ගත්තට පසුව මහචන්ද එනවා ඒ මහචන්දර පස්සේ ඉතුරු ඡන්ද ටික ජනතාවට ඕන ආකාරයක ව්‍යවස්ථාව හදාගෙන කටයුතු කරනවා අපිට ඕනේ මේ කොළපාට දජය අරගෙන නැවතත් ඉලක්කයට යන්න UNP එක මේ මිහිතලේ නැත්තම් දාවර අපේ තාත්තේ රට ඉවරයි අපිට මේ රට කොහොම හරි දියුණු කරන්න සංවර්ධනය කරන්න ඕනේ අපේ ජීවිත කාලය තුල තව අවුරුදු 20ක් මේ රට පරිවර්තන යුගයට අපි ගෙනියන්න ඕනේ මම හිතන්නේ ඒකේ මුල රනිල් වික්‍රමසිංහ අද පසමිතුරුම පාර්ලිමේන්තුවක් කලමනාකරණය කරන දේශපාලනිකව රනිල් වික්‍රමසිංහයන් ලෝක එකමක උදාහරණයයි එක ආසනයකින් අගමැති වෙලා ජනාධිපති වුණේ රනිල් වික්‍රමසිංහයන් අද පෝලිං යුගයේ නැති කරේ රනිල් වික්‍රමසිංහයන් අපිට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයකට මේ රටපත් කරේ රනිල් වික්‍රමසිංහයන් බව අපි අමතකන කොළ යුතුයි උදාසන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න